මගේ ආදරය දරුවනි, අද බොහෝම වාසනාවන්ත දවසක්. අපි දිව්‍ය පූජාව පටන් ගන්නට යනකොට ආසිරි වැස්සක් වැස්සා. අද වරප්‍රසාදී පිරුණු දවසක්. ජේසු ඔබව ගොඩාක් ආශිර්වාද කරන දවසක්. අපි ඉගෙන ගන්න පරිදි සක්‍රමෙන්තු ප්‍රසාද විධාන මොනවද ඉගෙන ගන්න කියලා ප්‍රසාද විධාන ප්‍රසාද නිධාන ලැබෙන අභිවාද මහන්සිය තමයි අපිට ප්‍රධාන වෙන්නේ. ජේසු තමන්ගේ ශ්‍රී ශරීරය හා රුධිරය බවට ඒ වයිකූප මත කරනවා. එතකොට අපි අනිත් ප්‍රසාද නිධානයන් වලදී මම පූජාත්‍රය ලබන කොට ජේසු තමයි මාව ස්වාමීන් වහන්සේට ආලේප කරන්නේ. නමුත් ඒක සංකේතාත්මකවයි අපි දකින්නේ එතන. නමුත් වයිකූප ජේසුගේ ශ්‍රී ශරීරය හා රුධිරය බවට පත් වෙලා අපි ගන්නේ සංකේතයක් හැටියට නෙමෙයි. නැත්නම් සලකුණක් මේ වගේ කියලා නෙමෙයි. අපි ගාවට ඉන්නේ ජේසුමයි. ඒ නිසා දිව්‍ය සම්ප්‍රසාද මහන්සිය ළඟට කොට විතරයි අපි ජීවමාන ජේසුව ලබන්නේ. ඒ නිසා හැම සක්‍රමේන්තුවකටම වැඩිනේ. එහෙම නැත්නම් හැම සක්‍රමේන්තුවකටම ප්‍රසාද නිධානයකටම අර්ථය ඒ සක්‍රමේන්තු තේරුමක් නැතුව යනවා දිව්‍ය සම්ප්‍රසාද මහන්සේ නැත්නම්. ඒ නිසා අද ඔබ ලබන්නේ උතුම්ම සක්‍රමේන්තුව. ඒක මතක තියාගන්න ඕන. ඒ වගේම ප්‍රසාද ස්ථාපනය ලැබුවාට පස්සේ දරුවන්ට දිව්‍ය සම්ප්‍රසාද මහන්සේ ලබන දෙක් එක්කගෙන එනවා. ඒ ගැන හොයලා බලනවා. නමුත් ඊට පස්සේ වගකීම ඔබ අතහැරියාසේ තමයි අපිට තියෙන අත්දැකීම් අනුව කියන්නට පුළුවන්. ඒ නිසා ඔබ එහෙම කරන්නට එපා. මේ දරුවන්ව දිගටම තේ විශ්වාසය තුළ බලාපොරොත්තුව තුළ ඔබ ඒ අයව ගොඩනගන්න ඕන. අර ඔයාලේ පරාද තමා සම්බන්ධයෙන් පිටා සිට කියන්නේ අපිට අපේ දරුවන්ට යහපත් ජීවිත ආදර්ශ ඔබ දෙන්නට ඕන. ඔබ දිහා බලලා තමයි අපේ දරුවෝ හැදෙන්නේ. ඒ වගේම අද දේපුතේ අද මේ ලස්සන දිනේ උදා කරන්නේ ඔබේ පියතුමා ගොඩක් මහන්සියෙනවා. ඒ වගේම ඔබට මම පෞද්ගලිකවම ඉගැන්වුවා. ඒ ඉගැන්වුවේ මගේ ප්‍රධාන කාර්යය ඒකයි. ඒ වගේම විශ්වදෙන්නේ බොහෝම මහන්සියෙනවා. අද ගීතිකා කණ්ඩායමේ අයියලා අංකල ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට වැඩ නැතුව නෙමෙයි. ඒකත් ලොකු උදව්වක් අපිට. ඒවා පුරුදු පුහුණු වෙනවා. මේ පොත්පත් 19 ටයිප් කරලා මේවා සකස් කරුවා තවත් අය. ඒ වගේම ඔබේ දෙමාපිය ගොඩාක් උනේස මහත්තුණා මේ කටයුත්තේදී. කීයක් හරි වාගෙන ඔගොල්ලන් සන්තෝෂ වෙන්නට බාහිර දේවල් ගැනත් ඒ සැලකිලිමත් වෙනවා. ඇයි එහෙම කරන්නේ? ඔබට තියෙන ආදරේට, ජීවිතේ තියෙන ආදරේට. ඒ නිසා ඔබ කෙලෙහි ಗುಣ දන්න දරුවන් වෙන්න ඕන. මේව මගද තියාගන්න ඕන. ඔබ මේ දේම
ජේසුගේ නාමයෙන් අනි අයට කරන්නට ඕන. ඔබට කන්නට බොන්නට දීලා රැක බලා ගන්නවා නම්, ඔබ අධ්‍යාපනයේ ගොඩ නගනවා නම්, ඒ අය කරන්නේ ජේසුගේ ආදරය නිසායි, ඔබට ආදරය නිසායි. ඔබත් මේක ඉගෙනගෙන ඔබ යහපත් ගුණාංග තුල හැදෙන්නට වැඩෙන්නට ඕන. ඒ වගේම ඔබේ බුද්ධිය, ඔබේ අධ්‍යාපනය වැඩි දියුණු කරගන්නට ඕන. හැකියාවන් දක්ෂතාවයන් දියුණු කරගන්නට ඕන. ඒවා ඔබේ